අයිබෝන් ඔයා මේක තුලයි මේ SL Geek School YouTube channel එකෙන් ගෙන Python lesson series එකේ 15 වෙනි වීඩියෝ එකත් එක්ක අපි කලින් lesson 14ක් වේදී Python ගැන කතා කරලා තියෙනවා 14 වෙනි lesson එකේ අපි arithmetic operations ගැන කතා කරේ 15 වෙනි පාඩම විදිහට අද අපි කතා කරන්නේ BODMAS ගැන BODMAS කියන එක මේ වෙද්දිත් ඔයා අහලා ඇති මොකද ඉස්කෝලේ අපි මං හිතන්නේ 10 වසර 9 වසර වගේ කාලයකදී ඉගෙන ගන්න දෙයක් මේක එහෙම නැත්නම් වංගු බෙදරි කියලා තමයි මේක කියනවා ඉතින් මේක ගැන තමයි අද මේ වීඩියෝ එක කතා කරන්නේ මේ BODMAS කියන concept එකට යන්න කලින් අපි කලින් වීඩියෝ එකදී arithmetic operations ගැන කතා කරා මෙතන මම basic තියෙන ගණිත කර්ම කීපයක් ගැන කතා කරා ඉතින් මේ පාඩම බලලා ඉවර වෙලා අනිවාර්යෙන් මේ පාඩමට එන්න ඊට පස්සේ අපි ඊළඟ 15 වෙනි පාඩම මේ යන්නේ 10 වෙනි පාඩම අපි කතා කරනවා මෙච්චර වෙලා කරපු පාඩම් 15 වෙනි revision එකක් විදියට ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම 10 වෙනි පාඩම් බලන්න මොකද මෙච්චර කාලයක් කරපු හැමදේම තමත් කෙටියෙන් වැදගත් දේවල් හැම එකක්ම මම මේ වීඩියෝ එකේ කතා කරනවා ඊට පස්සේ ආයෙත් 17 වෙනි පාඩම ඉඳලා සාමාන්‍ය විදිහට මේ lesson series එක කරගෙන යනවා ඉතින් ආ වීඩියෝ පටන් ගන්න කලින් SL Geek School YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පල්ලෙතර උඩට subscribe button එක click කරන්න වීඩියෝට පුළුවන් නම් like එකක් දාලා comment එකක් දාන්න මොකද ඔයාගේ comment එක like එක මට සෑහෙන වටිනවා ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ බලලා නිකන් යන්න එපා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒක සෑහෙන දිරිගැන්වීමක් වේ මේ lesson series එක ඉස්සරහට කරගෙන යන්න. ඉතින් මම මේ videos දකින්න මේවා 100,000 ගන්නම් බලනවා. හැබැයි likes 10 15 20 comment 5 10 තියෙන ඉතින් මම ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් likes comments දාන්න. මොකද ඒක මට සෑහෙන දිරිගැන්වීමක් වේවි. ඒ වගේම මාට පුළුවන්කමක් තියෙනවා SL Geek patron page එකට ඇවිල්ලා පුළුවන් නම් patron කෙනෙක් වෙන්න. අර පුළුවන් ඩොලර් 1 2 3 කියන ගණන් වලට patron කෙනෙක් වෙන්න. මට මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහට ගෙනියන්න ඒක ගොඩක්ම ලොකු සපෝට් එකක් ගේවි. ඒ වගේ මේ පාඩම් වලට අදාළ විවිධ ප්‍රශ්න, ආටිකල්ස්, රිසෝසස් කොමම් මේ ලියන කෝඩ් හැම එකක්ම මම Patreon එකට දානවා. ඒව ඔක්කොම වට එතන ගියන් නොමිලේ බලන්න හැකියාව තියෙනවා. අපි තවදුරටත් කතා කරන්න ඕනේ නැහැ. අපි යමු lesson එකට. අපි පාවිච්චි කරන්නේ PyCharm කියන IDE එක. ඉතින් ඔයා මේ වෙද්දි මොන IDE එක පාවිච්චි කරක් කමක් නැහැ. මම මේ වීඩියෝ සඳහා මුලින්ම PyCharm ඕපන් කරගන්න. අපි මේ BODMAS මනත වංගු බෙදරි කියන එකේ අදහස් කරන්නේ මුලින්ම වරහන්. මේ වරහන් ගත්තල අපිට ඕනම දෙයක් දාන්න පුළුවන් උදාහරණයක් විදිහට A දන B වගේ දෙයක් මේ වගේ දෙයක් අපිට දාන්න පුළුවන් ආයෙ අපිට පුළුවන් අරගන්න අල් නයන් එහෙම නැත්නම් මේක කියන පවර් එක එහෙම නැත්නම් බලය කියලා වාහලති 2 3 වෙනි බලය 2 3 වෙනි බලය 8යි කියන්නේ 2 into the power 3 කියන එක ඉතින් උදාහරණයක් විදිහට මම මේක දැනට මෙහෙම සංකේතවත් කරන්න අතර මෙහෙම නෙමෙයි මේක ලියන්නේ නමුත් උදාහරණයක් විදිහට මම 2 3 කියන එක මෙහෙම ලියන ප්‍රශ්න. අපි දන්නවා 2 3 කියලා 8. මේ 2 3 කියලා අදහස් කරන්නේ දෙක වැඩි කිරීම 2 වැඩි කිරීම 2. මේක මම හිතර හැමෝම දන්නවා ඇති කියලා. අපි 5 3 වෙනි බලය කියන්නේ 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5. ඒ කියන්නේ 125යි. අපි 2 10 වෙනි බලය කියන්නේ 1024යි. 2 වරත් 2 4 වරත් 2 8 වරත් 2 16 වරත් 2 32 වරත් 2 64 වරත් 2 128 256 512 1024. මෙන්න මේ විදිහට බලය කියන එකෙන් අදහස් කරන්නේ සරලවම ඒකේ කීවතාවක සංඛ්‍යාව ගුණ වෙනවාද කියන එක. ඒක තමයි 1 2 බෙදරි කියන එකේ දෙවෙනියට තියෙන්නේ. අපි මේක Python වලට සංකේතවත් කරන්නේ තරු දෙකකින්. ඔයා දන්නවා අපි මෙන්න මේ විදිහට ලිව 3 තරුවක් දාලා මෙතන අපි හිතමු 9 දැම්ම කියලා. මේකෙන් අදහස් කරන්නේ 3 වරක් 9. මේකේ උත්තරේ ගත්තොත් 27යි. ඒක මම කලින් lesson එකේදී කතා කරා. 3 අපි තරු දෙකක් මෙතන පාවිච්චි කරොත් මේකෙන් අදහස් කරන්නේ 3 9 වෙනි බලය කියන එක. එතකොට උදාහරණයක් විදිහට මම මේක ගන්නම් වේරියබල් එකක් විදිහට අපි ගමු A කියලා. අපි A කියන එක දීලා මෙතන අපි දෙමු print A කියලා. මෙතන මම මේ පෙළ ඉවත් කරගන්නම්. ඒත් එක මේ A මන් ලබා දෙන විදිහට simple එක. මම මේක print කරලා පස්සේ ලබා ගන්න පුළුවන් 19683 කියලා එනවා. අපි උදාහරණයක් විදිහට ගමු 3 4 කියලා. ඒ කියන්නේ 3 4 9 4 24 3 81 එනවානේ. මේක මම මේව කරාට පස්සේ බලා ගන්න පුළුවන් run කරාම 81 එක ඉගෙන ලැබෙනවා. ඉතින් මේකෙන් සරලම අදස් කරන්නේ power එක. ඉතින් අපි මුලින්ම කතා කරේ මම කලින් කිව් විදිහට BODMAS ගැන. ඉතින් මේක මුලින්ම වරහන්. ඊට පස්සේ online ගු. ඒ කියන්නේ ಗುಣ කිරීම. අපිට ඒකට උදාහරණයක් විතර මේ උදාහරණයම හරි වෙන උදාහරණයක් ගාව තුන් වරක් ගමු හතර වගේ එකක්. මේක තමයි ಗುಣ කිරීම. ඊළඟට බෙදීම තියෙනවා. මේ ಗುಣ කිරීම බෙදීමයි අපිට එකපතාම මොනවත් කරන්න පුළුවන්. එක ಗುಣ කිරීම එකව සැරි කරත් එකේ බෙදීම මුලින් කරත් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මම අපි අර ලිස්ට් එක නැන් නිසා මම මේක මේ විදිහට මර ගන්නම්. නමුත් කිසි ප්‍රශ්නයක් නැවට උනම් ಗುಣ කරත් එකේ බෙදුවත් එකයි. මෙතන මම ගන්නම් උදාහරණ හතර බෙදීම දෙක වගේ අපි ගමු. ඊට පස්සේ ධන. ඒක තමයි දා කියලා හඳුන්වන්නේ. ඉතින් ධන කියන්නේ ඕගොල්ලෝ දන්නා සරලම 2 ධන 3 රි. රි කියන එකට මම ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. මොකක් හරි මේ විදිහට මම උදාහරණ විදිහට ඔයගොල්ලන්ට පෙන්වුවේ මුලින්ම අපි මේ මොකක් හරි ගානක දකින්න දේවල් වලින් මෙන්න මේ පිළිවෙලට තමයි සුළු කරන්න පටන් ගන්න ඕනේ මුලින්ම වරහන් දෙවෙනියට කරන්න අපි අල්නයින් එහෙම නැත්නම් පව එක
තුන්වෙනියට අපි කරන්නේ ගුණ කිරීම හතරවෙනියට බෙදීම පස්වෙනියට එකතුවක් හයවෙනියට අඩු කිරීම ඉතින් මෙන්න මේ පිළිවෙල මතක තියාගෙන අනිවාර්යම වැදගත් ඔයගලට වන් ටු බෙදර් කියන එක මතක තියාගෙන හරි මොකක්වත් මාස් කියන එක මතක තියාගෙන හරි මේක මතක තියාගන්න පුළුවන් ඉතින් අපි යමු පොඩි ගානකට මම ගන්න x කියලා වේරියබල් එක මම මේක සමාන කරනවා අපි ගමු 4 තරු දෙකක් දානවා මේක 5 ඊට පස්සේ මම කරන්නේ ඍණ මම වරහණක් කරනවා 5 තරු දෙකක් දානවා මෙතන මම දාන 5 ධන 7 ඊට පස්සේ මේක බෙදීම 6 වගේ දැන් මේ ගාන දිහා බැලුවොත් මේක සංකීර්ණ වගේ පෙවුනට හැබැයි වඩ තේරෙන්නේ මේකෙන් හැම ප්‍රශ්නයක්ම විසඳනවා කියන එක. අපි දන්නවා මෙතනින් මුලින්ම විසඳනකොට මෙන්න මේ පේන වරහන් කොටස කියලා. මොකද හේතුව වරහන තමයි අපිට මුලින්ම සුළු කරන්න ඕනේ කියලා මම කලින් කතා කරා. එතකොට අපිට 1 ක බෙදරි 90 උනත් මුලින්ම වරහන් තියෙන්නේ. වරහන තුල මොකද තියෙන්නේ කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. හරි. මෙතන මුලින්ම තියෙන තරු දෙකක්. ඒ කියන්නේ අල් නැට්. ඊට පස්සේ එකතු කිරීමක් තියෙනවා. මෙන්න මේ ಗುಣ කිරීම මෙන්න මේ තරු දෙකද එකතු කිරීම. කවදාවත් අපි එකතු කිරීම මුලින් කරන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් මුලින් මෙන්න මේ කොටස තමයි සුළු කරන්න ඕනේ. මම කලින් කතා කරා පිළිවෙල හැමතිස්සෙම පාවිච්චි කරන්න. මේක අගේ බලන්න පුළුවන් අපිට 5 සරප්පා 25යි. 25 සරප්පා 125යි. 125 සරප්පා 625යි. 625 සරප්පා 3125යි. එතකොට මෙන්න මේ කොටස අගේ 3125යි. මේකට හතක් එකතු වෙනවා. මම දැනට පොඩ්ඩක් අපිට මේක මතක තියාගන්න ඕනේ නිසා මම පල්ලෙන් ලියා ගන්නා 3125යි. හතයි 3132යි මේක බෙදීම 6 අනිත් පැත්ත තියෙනවා මෙතන තියෙනවා 4 එත් එක්කම ඒකේ පවර් එක අපිට ලැබිලා තියෙනවා 5 කියලා ඊට පස්සේ මේ දෙක අතර අඩු කිරීමේ ලකුණක් තියෙනවා මෙන්න මේක තමයි ඉතුරු ටික වෙලා තියෙන්නේ දැන් ඊළඟට මොකද්ද කරන්න ඕනේ 4 5 අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස තමයි සුදු කරන්න ඕනේ මොකද නැවතුවා කල් නැන්න තියෙනවා හරි 4 5 කියන 4 ඊට පස්සේ 4ක් අතර 16යි 16ක් අතර 64යි 64ව 4 256 256ව 4 1024යි ඉතින් මෙතන උත්තරේ විදිහට මට මුලින් වෙනවා 1024 කියන එක එතකොට මෙතනත් ආයෙත් ඍණ ලකුණ තියෙනවා මෙතන 3132 බෙදීම 6 31කට 6 වරක් 5යි 1ක් ඉතුරුයි ඊට පස්සේ 13ට 6 වරක් 2යි 12යි ආයෙ 12ක් තියෙනවා 12ට 6 වරක් 2යි ලස්සන උත්තරේ බෙදලාවා. ඉතින් එන්නේ අන්තිමට 1024 ඍණ 3132. මම මෙතන බෙදීම මුලින්ම කරේ ආයතක වන්ගු බෙද්ද 3. මෙතන බෙදීම තමයි මුලින් කරන්නේ. ඊට පස්සේ තමයි ධන සහ ඍණ තියෙන්නේ. ඉතින් අපිට අන්තිමට කරන්න තියෙන්නේ 1024 න් මෙන්න මේ ගාන අඩු කරන්න. 1024 න් 522ක් අඩු කරාම 622 722 822 922 හරියට 502ක් උත්තරේ විදියට ලැබෙන්න ඕන. අපි උත්තරේ හැදුවා බලමු මේක හරිද කියලා. මම මෙතන දෙන්නම් print x කියලා මේක රන් කරන්න. ඔකර බලා ගන්න පුළුවන් උත්තරේ 502.01 කියලා ලැබෙනවා. වාට තේරෙනද මේ ඝනත කර්මය අපි විසඳපු විදිය? ඉතින් මේ වගේ අපිට වැදගත් වෙන්නේ කොහොම හරි මේ තියෙන සමීකරණේ මේ තියෙන මේ විසඳන්න ඕනේ සංඛ්‍යා ටික අර බොඩ්මන් සූත්‍රයට අනුව පිළිවෙලට මේව විසඳන එක. ඉතින් ඒ අනුව තමයි අපිට අයිඩියාක් ගන්න පුළුවන් ඉස්සරහට අපි විවිධ දේවල් ප්‍රෝග්‍රෑම්ස් හදද්දී නම් මේවේ ගණිත කර්ම අපි පාවිච්චි කරන දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ තරු දෙක ඒත් එක්කම ධන ඍණ බෙදීමේ හැම එකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට කලින් මම කතා කරා කොහොමද ඉතුරුක් අරගන්නේ බෙදීමක් කරන්නේ ඒ වගේම සමවර්තන දුව කොහොමද බෙදීම අරගන්නේ මේ වගේ දේවල් මේ වගේ ගණිත කර්ම සෑහෙන වැදගත් වෙනවා. ඒක නිසා මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක ආයි මුලින් ඉඳන් අන්තිමට නම් හරි බලන්න. මම හිතන එතකොට ඔයාලට මේ තරම් මොකක් කරන්න උත්තර දෙන්න දෙයක් තේරුම් ගන්න පුළුවන් ඉමි කියලා. යන්න Patreon page එකට මම මේ දිත් ඇක්ටිවිටීස් ටිකක් දාලා තියෙනවා. මෙන්න මේ ගණන් ටික පුළුවන් නම් සකස් කරන්න. ඔයගොල්ලෝ ඒකෙම කමෙන්ට් කරන්න පුළුවන්. Patreon එකෙන් මට ඔයාලට මේ ගණන් ටික හදලා message කරන්න පුළුවන්. මම මේ දේවල් බලලා හරිද වැරදිද කියලා කියන්නම්. ඒ වගේ මේ දේවල් මම ඊළඟ lesson එකේ කතා කරනවා. ඉතින් එතකන් දිගටම ඉන්න. ඉතින් අද අපි ඊළඟ lesson එකේ අපි කරන් revision එක. මේ ගණන් ටික මම ඉතාලම සුළු ගණන් ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒ ටික හදලි වෙලා අපි මේ පොඩි පාඩම් ටික ඔක්කොම අපෝසාරා revise කරගන්නවා. ඉතින් මේ lesson series එක ඔයගොල්ලෝ යාළුවන්ට වටනවා කියලා හිතනවා. මතකද share කරලා පළලා දෙන දුපර subscribe button එක ලැම්ම click කරන්න. වයිසෙක් school youtube channel එකට අලුත් කරෙන්න. ගොඩක් ස්තුතියි පුළුවන් නම් Patreon page එකට join වෙන්න. අපි අලුත් ඉරිගේ හැමෝටම සුබ දවසක්.